සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගෙවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගෙවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගෙවතු අරහතු සම්මා සම්බුද්දස්ස අච්චරිත්වා බ්‍රක්්මචරියන් අලන්දා යොබ්භනේ දනං චින්න කොංචාව ජායන්ති කින මජ්ජේව පල්ලලේ අච්චරිත්වා බ්‍රක්්මචරියන් අලන්දා යොබ්භනේ දනං සෙන්ති චාපාති කීනාව පූරාණානි අනුත් නන්ති අද අපේ දේශනාව තුළ මාවධාරණය කරන්නට බලාපොරොත්තු වන්නේ මනුෂ්‍ය ජීවිතය තුළ තිබෙන්නා වූ දසක දහයන් පිළිබඳව. අපි බොහෝ වෙලාවට අපේ ජීවිතය තුළ කිසියම් සැලසමක් නැතිකම නිසා ජීවිතයේ සැඳෑකාල පරිච්ඡේදයන් තුළ මධ්‍යම කාල පරිච්ඡේදයන් තුළ අපි කම්පාවට පත්වෙනවා ජීවිතයේ පසුගාමි තත්ත්වයකට පත්වෙනවා අඩන එක දොඩන එක අපේ ජීවිතය තුළ සිදුවෙනවා. එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය තමන්ගේ ජීවිතයට හොඳම කල්්‍යාණ මිත්‍රයා බවට පත්කරගත්ත සියලු දෙනාටම තමන්ගේ ජීවිතය ඉතාමත්ම නිවැරදි විදියට පුංචිම කාලයේ ඉඳලම හොඳ අඩිතාලමක් මනුෂ්‍ය ජීවිතයකට සකස් කරගන්නට පුළුවන්කම තිබෙනවා. මේ කාරණාව මෙහෙම පැහැදිලි කරනකොට අද ඔබට දේශනා කරන්න යෙදුණු ගාථා පාඨය අචරිත්වා බ්‍රහ්මචරියන් අලද්ධා යොබ්බනේ දනන් ඉන්න කොංචාව ජායන්ති කීනා මච්චේව පල්ලලේ. තමන්ගේ ජීවිතයේහි නියමිත කාල පරිච්ඡේදයන් තුළ කරන්ට අවශ්‍ය කරන වැඩපටස් නොකරගත් බොහෝ මිනිසුන්ට ජීවිතයේ පශ්චාත් කාලයේදී පසුතැවිල්ලට ලක්වෙන්න සිදුවෙනවා. කිසියම් ආකාරයකින් අපි දන්නවා වතුර නැති විලක් අසල සිටින නාකි කොස්වහලීනියෙක් උසගින්නෙන් දැඩි ලෙස පෙලීමකට දුකට පත්වෙනවා. ඒ වගේ විලක් ආසන්නේහි කොස්වහලීනියෙක් ඉන්නවා. එයා දුකට පත්වෙලා ඉන්නවා විල හිඳිලා. කණ්ඩ දෙයක් ඇත්තේ නැහැ. විල දිහා බලාගෙන ඉන්නවා. දුකට පත්වෙනවා. ජීවිතයේ සමහර දේවල් මිනිසු හිතනවා කල්පනා කරනවා අවුරුදු 60-70ක් ගියාට පස්සේ අපරාධේ මගේ ජීවිතේ නිකම්ම නිකන් ජීවිතේ ගෙවිලා ගියා. මට අහවල් කාල පරිච්ඡේදයේ තුල මට මගේ දේවල් කරගන්න බැරි වුණා නේද කියන මේ අදහස හැඟීම ගිහි පැවිදි දෙපාර්ශ්වයටම ඇති වෙන කාරණාවක්. ඒ නිසාම මිනිස්සුන්ගේ ජීවිතේට ලොකු බයක් දැනෙනවා අපේ ජීවිතේට. ඔබට හිතන්න කල්පනා කරන්න ඔබට ඔබේ ජීවිතේ පිළිබඳව ලොකු බයක් දැනෙනවා. අපේ ධර්මයේ තුල සඳහන් කරනවා හරියටම මේ ජීවිතේ අවබෝධ කරගත්ත කෙනාට සැලැස්මක් ඇතු අවබෝධ කරගත්ත කෙනාට පංච භයානි සමතික්කන්තෝ හොති. බය වර්ග පහකින් නිදහස් වීමේ ශක්තිය කියන එක තිබෙනවා. එකක් තමයි යාචී භයං ජීවත් වීමේ බයක් කියන එකක් ඇත්තේ නැහැ. ලෝකයේ මිනිසු බයිනකොට අසීලෝක භයං ඒවට බයිනේවට ඕනෙම දෙයකට මොන දීමේ ආත්ම ශක්තිය කියන එක තියෙනවා. පරිසසාරජ්ජ භයං ඕනෙම තැනකට යන්න පුළුවන්. මරණ භයං මරණයේ කිසිම බයක් දැනෙන්නේ නැහැ. මරණින් පස්සේ අපි කොහෙද ඉපදින්නේ කියන එක පිළිබඳව දුගතිය තියයිද කියලා කියන එක පිළිබඳව අපිට බයක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් බයක් නොවි සැකක් නොවි ජීවිතේ සෑම කාල පරිච්ඡේදයක් තුළදීම වඩාත් ශක්තිමත් විදියට ජීවත් වෙන්න අවශ්‍ය කරන පසුබිම පසුතලය බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉතාමත්ම මනරම් ආකාරයට
අපූර්ව ආකාරයකට අපිට ගලප ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ ගාථා පාඨයට අදාළ වන කතා ප්‍රවෘත්තියක් තිබෙනවා. මේ කතා ප්‍රවෘත්ති මා ඔබට සඳහන් කරන්නේ පුංචි කතා ප්‍රවෘත්තියක්. මේක හරි වටිනවා. ගොඩාක් වෙලාවට දුක් මහන්සිලා හරි හම්බ කරලා ජීවිතේ ගොඩනගාගත් අම්මලා තාත්තලාගේ ධනිය ගැන සමහර දරුවන්ට කිසිදු ආකාරයක සැලකිල්ලක් ඇත්තේ නැහැ. අපේ අම්මලා තාත්තලා මෙච්චර අමාරුවෙන් දුක් මහන්සිලා හරි හම්බ කළා මේ දේවල් ගොඩනැගුවායි කියලා සමහර දරුවන්ට කිසිදු වටිනාකමක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒකේ වැරද්ද තියෙන්නේ වෙන කාගේවත් අතේ නෙමෙයි. අපේ අම්මලා තාත්තලාගේ අතේමයි වැරද්ද තියෙන්නේ. ඔබ දුක් මහන්සිලා හරි හම්බ කරගත්ත දේවල් වල දුක කියන එක ජීවත් වීමේ දුකක් තමයි. හම්බ කරන්ට මිනිස්සු මහන්සි වෙනවායි කියලා කියන්නේ දුකක් තමයි. හැබැයි ඒක බොහොම සාධාරණ වෙන්න ඕනේ. ඒතකොට මේ දුක දරුවන්ට දැනෙන්න ඕනේ. අනිත් අයට දැනෙන්න ඕනේ. අපි මෙච්චර දුක් මහන්සිලා තමයි මේව හම්බ කරගත්තේ කියන එක. අම්මා තාත්තා බොහෝ වෙලාවට මේ ස්වභාවයේ මේ තත්ත්වය ගැන නොහිතා කටයුතු කරන නිසා ඇස් පනා පිටම තමන්ගේ දරුවන් පිළිබඳව අමල තාතලාට දුක් විඳින්න සිදුවෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ඒකේ මූලික වැරැද්ද තමයි අපේ දෙමව්පියන්. දරුවෝ සමහර වෙලාවට ඔබ නොහිතන දේවල් ඉල්ලනවා, නොයෙකුත් දේවල් කරදර කරනවා. ඒ සෑම අවස්ථාවකදීම ඔබ පෙළඹෙනවා දරුවන්ට ඒ දේවල් ලබා දෙන්නට. ඒ නිසා පසු කාලයකදී ඒ ඇත්තන්ට ජීවිතයේ තියෙන බරපතලකම කියන එක දැනෙන්නේ නැහැ. අර එක කතාවක තියෙන්නේත් හැමදාමත් කණ්ඩ බොණ්ඩ කියන දේවල් ඔක්කොම ඒ කුමාරයෙකුට ලැබෙනවා. හැබැයි කුමාරයාට නෑ කියන වචනේ කවදාවත් දැනিলা නැහැ. හැමදාමත් කැවුම් වර්ග කන මේ කුමාරයාට එක් දවසක් කිව්වා කැවුම් නැහැ කියලා. ඒ නිසා කුමාරයා දන්නේ නැහැ කියන එක. උට කුමාරයා කිව්වේ එහෙමනම් මට නැති කැවුම් ගින්ද කියලා. එයා හිතුවේ නැහැ කියලා කියන්නේ කැවුම් වර්ගයක් කියලා. ඒ වගේ සමහර අයට මේක අවබෝධයක් නැහැ. භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ මේක දේශනා කොට වදාළේ මේ ගාථා පාඨය බොහොම ධනවත් සිටුවරයෙක් මුල් කරගෙන. බරණෙස් නුවර හිටපු මහා ධනියක් තියෙන සිටුවරයෙකුට පුත්‍රයෙක් හිටියා. මව්පියන් මේ පුතාට ශිල්ප ශාස්ත්‍රය ඉගෙනීමක් සිද්ධ කළේ නැහැ. ධනිය නිසා ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගත්තේ නැතුණ කමන්නේ. ජීවත් වෙන්න පුළුවන්නේ යයි කියලා කියන මෙන්න මේ කියන ආකල්පය මේ දෙමව්පියන්ගේ සිත්වල තිබිච්ච කාරණාවක්. මම පසුවට විග්‍රහ කරනනම් ඇත්තටම මිනිස්සුෙකුට ධර්මීය අපට ඇයි අපිට අපේ ජීවිතයට අවශ්‍ය වෙන්නේ කියන කාරණාව. තරුණ වියතපත් වුණාට පස්සේ මේ එකම පුතාටද මව්පියන් හොඳ විවාහයක් කරලා දෙන්න ඕන කියලා කල්පනා කළා. විශාල ධනයක් තියෙන තවත් සිටු පවුලකින් හොඳ දියණියක් ගෙනලා දුන්නා. වනතන් දිනියක් ගෙනලා දුන්නා. ඇත්තටම මේ තරුණියත් ශිල්ප ශාස්ත්‍රය ඉගෙනගත් කෙනෙක් නෙමෙයි. මේ තරුණ යුවලටම විශාල ධනයක් හිමි වුණා. දෙන්නම ඉතාමත්ම හොඳින් සන්තෝෂෙන් කාලා බීලා ජීවිතය ගත කළා. ඔබට පේනති මේ ස්වභාවය, මේ තත්වය අද රටේ ලෝකයේ ජීවත් වෙන බොහෝ තැන්වල බොහෝ පවුල්වල නිතරම දකින්නට පුළුවන්කම තිබුණා. අම්මගේ තාත්තගේ ධනිය අරගෙන මේ අය හොඳට රජ සැප විඳිනම ඉතරම කෙලිදොලින් ජීවිතේ ගත වුණා. ටික කාලයක් මේ විදිහට ජීවිතේ කෙලිදොලින් බොහොම විනෝදකාමී විදිහට ජීවිතේ බරපතලකමක් පිළිබඳව අවබෝධයක් නැතුව හිටපු මේ දරුවන් දෙදෙනාගේ දෙමව්පියන් හදිස්සියෙම අභාවයට පත් වුණා. අර දෙමව්පියන්ගේ තිබිච්ච සම්පූර්ණම ධනය මේ දරුවන්ට අයිති වුණා. විශේෂයෙන් විනෝදයට වගේම සුරාවට පුරුදුලා හිටපු මේ තරුණ යුවලට යාලුවන් සමග ජීවිතේ ගත වුණා. හොඳට මතක තියාගන්න අපට අපේ ජීවිතයේ තුළ ඔයත්ගේ ජීවිතයේ තුළ මිල මුදල් තනතුරු තාන්නමාන ආදිය තියෙනකොට ඕන තරම් අපිට යාළු මිත්‍රාදීන් අපිත් එක්ක ඉන්නවා. වනයක් තියෙනකොට වනේ හොඳට පළදාව තියෙනකොට ගස්කොළන් වල ගෙඩි තියෙනකොට ඒ ගෙඩි කණ්ඩ සත්තු ඉන්නවා. කොච්චර ගස්කොළන් තිබුණත් ඒ ගස්කොළන් වල ගෙඩි නැත්තම් ඒ වනේ අත්තරලා දාලා ඒ සත්තු යනවා. මල කොච්චර ලස්සන වුණත් මලේ මීපෙණි නැත්තම් බඹරු ඇදෙන්නේ නැහැ. මීමැස්ස වැදෙන්නේ නැහැ. එතකොට මිනිස්සුකගේ ජීවිතයේ තුල තනතුරු තාන්නමාන ආදී තියෙනකොට තමයි ලෝකයේ ඉන්නේ මිනිස්සු රැඳිලා ඉන්නේ. අපි ළඟ තනතුරු තාන්නමාන මිල මුදල් නැති වෙනකොට අපිව බලන්න, අපිව රැකගන්න, අපිව සනසන්න කවුරුත් ඇත්තේ නැහැ.
අපි වරන්නා කරන්ට ඔබ ඉතාමත් මිහල තැනකින් තියන්ට ඔබට ඕන තරං මිනිසු ඉන්නවා ඔබට තනතුරු ධනය සාහනිකුත් දෙවල් තියෙනකොට. එතකොට මේ තරුණ යොවලටත් ධනේ භාගේ සහනිකුත් දෙවල් තියෙනකොට ඇති තරං යාළු මිත්‍රාදින් හිටියා. සියලු දෙනාම එකහු වෙලා කාල බිලයි දෙවල් කළා. ධනේ බලය ගොඩනැගෙනකොට මිනිසුන්ට බොහෝ දෙවල් අමතක වෙනවා. බදන්නෝ වර්තමාන ලෝකයේ තුළ බොහෝ මිනිසුන්ට ධනය තියෙනකොට සහ බලය දේශපාලන බලයේ දෙනකොට තමන් කරන්න කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව තමන්ට අවබෝධයක් ඇත්තේ නැහැ. ඒකෙම මිනිස්සෙක් විනාශයට පත් වෙනවා යයි කියලා කියන එක හොඳට පේන කාරණාවක් තිබෙනවා. මේ කාරණාව තමයි දේවදත්ත හාමුදුරුවෝ පිළිබඳව අපේ විනය පිටකේ සඳහන් වන කාරණාව. ලෞකික ධ්‍යානයන් උපදවා ගන්න පුළුවන්කමක් තිබිච්චි දේවදත්ත හාමුදුරුවෝ අජාසත් කුමාරයා ඉදීදී ලෞකික ප්‍රාතිහාරයන් ඉරිදි ප්‍රාතිහාරයන් පෑවා. ලෞකික ඉරිදීන් පෙන්නවා. දවසක් තරුණියක් විදියට ඇඟේ සර්පියෝ වෙලාගෙන තරුණියක් විදියට අජාසත් කුමාරයා ඉදිරියේ පෙනී හිටියා. අජාසත් කුමාරයා බුදුරජාණන් වහන්සේට පැහැදිනවට වඩා දේවදත්ත හාමුදුරුවෝ ගැන පැහැදි වුණා. මිනිස්සු පැහැදි වුණා. අදත් ලෝකයේ ඉන්න මිනිස්සු මෝඩ මිනිස්සු කවුරු හරි කෙනෙක් මොනහරි ප්‍රාතිහාරයක් පානවා යයි කියලා කිව්වොත් තමන් බුදු වුණා යයි කියලා කිව්වොත් රහත් වුණා යයි කියලා කිව්වොත් එසේ නැතොත් මාර්ගඵලලාභියෙක් යයි කියලා කිව්වොත් මේවට අදත් මිනිස්සු රැවටිනවා ඕන තරම්. ඒ විලාවේදී දේවදත්ත හාමුදුරන්ට ගොඩාක් පැහැදිච්චි අජාසත් කුමාරයා බුදුරජාණන් වහන්සේට ගැල්වල පුරෝගණ දානගෙනනට වඩා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට ගැල්වල පුරෝගණ දානගෙනනට වඩා දේවදත්ත හාමුදුරුව බලන්ට මිනිසු කියා ගැල්වල පුරෝගණ දානි අරගෙන ගියා. මේ ඔක්කොම දේවල් ලැබෙනකොට දේවදත්ත හාමුදුරන්ට තමන් හිටපු තැන අමතක වුණා. අපේ බොහෝ භික්ෂුන් වහන්සේලාටත් සිදුවන කාරණාවක් මේක. තමන්ට ශ්‍රාවකයෝ ගොඩ නැගෙනකොට අනිකුත් ලාභ කීර්ති ප්‍රශංසා ලැබෙනකොට තමන් ඉන්න තැන හොයාගන්න බැහැ. තමන්ට කතා කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒකෙම මිනිස්සෙක් විනාශයකට පත් වෙනවා. ඔක්කොම තාවකාලික වශයෙන් ලැබෙන දේවල්. දේවදත්ත හාමුදුරුවෝ කල්පනා කළේ හිතුවෙත් ඇත්තටම මට දැන් විශාල පිරිසක් ඉන්නවා. මට ලාභ කීර්ති ප්‍රශංසාදිය බොහෝ දේවල් අපිට ලැබෙනවා. මේවා ලැබෙනකොට මිනිසු හරියට මාන්නයට පත් වෙනවා. උදම් තත්ත්වයකට පත් වෙනවා. අනිත් අය සලකන්නේ නැහැ. දේවදත්ත හාමුදුරුවෝ හිටියේ ශාසනයේ කිසි කෙනෙකුට ලැබෙන්නේ නැති නිසා මෙවැනි වරප්‍රසාද මම බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා ඉල්ලන්නට මේ ශාසනය පාලනය කරන්න. කලවනාකාරීත්වයේ මට දෙන්න කියලා ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේලා සඳහන් කළේ ඔබ වගේ බොහොම ලැජ්ජාවක් නැති කෙනෙකුට මගේ ශාසනය පාලනය කරන්න දෙන්නේ නැහැ. සරියුත් මොගලන් දෙනමවත් ඉද්දි ඒ දිනමටවත් ශාසනය පාලනය කරන්න දෙන්නේ තියෙක ඔබ වගේ කෙනෙකුට දෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ වෙලාවේදී තමයි දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ පිළිබඳව දැඩි වෛරයක් ඇති කරගත්තේ. මේ වෛරය කොයිතරම් බරපතල විදියට තිබුණද කියලා කිව්වොත් ඔහු අවසානයේදී සංඝ බේදී ඇති කරලා ගල් පෙරලා උට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශරීරය ලේසවලා ආනන්තරී පාප කර්මයක් කරගෙන ඔහු මේ සසරේ මහා දුක්ඛිත තැනකට ඇදබැත්මුණු විත්ති අපි කවුරුත් දන්නවා. මම සඳහන් කළේ තමන්ගේ ජීවිතයට ලාභ කීර්ති ප්‍රශංසා මේ ඔක්කොම දේවල් එනකොට අමතක වෙනවා තමන් ඉන්න තැන කොතනද කියන එක. අර තරුණ යුවලටත් තමන්ගේ දෙමව්පියන්ගෙන් ලැබිච්ච උරුමය ලැබෙනකොට ඒ ලැබිච්ච උරුමය නිසා බරපතලකමක් තේරුන්නේ නැහැ. යාළු මිත්‍රාදින් එක කාලා බීලා තමන්ගේ ජීවිතය ගත වුණා. එතකොට ක්‍රමයෙන් මේ සිටුගෙදර තිබිච්ච විශාල ධනෙ අඩු වෙන්න පටන් ගත්තා. මේ අඩු වෙනකොට ඔබ දන්නවා අර වැඩියෙන් අපි ළඟ ගැවසිච්චි මිනිසු නැති වෙලා යනවා. වැඩියෙන් අපි ළඟ මිල මුදල් සහනිකුත් දේවල් තියෙනකොට ගොඩක් පිරිස ඉන්නවා. ඒවා ක්‍රමයෙන් අඩු වෙන්න අපට පේනවා අපෙන් මිනිසු බොහෝ දිනක් ඈත් වෙලා යනවා. අවසානයේදී මේ තරුණ යුවලක සන්තකව තිබිච්චි සියලුම වස්තුව විනාශ වෙලා ගියා. මේ විනාශයේ තත්වයට පත් වෙනකොට අවසානයේදී ඔවුන්ට ඉතුරුනේ තමන්ගේ ගෙදර විතරයි. ඒ ගෙදරත් විකුණලා වුන් නොදුනා. මේ ජීවිතේහි කෙලවර කියලා කියන්නේ අවසානයේදී මේ දෙදෙනාට යන එන මං නැති වුණා. ජීවත්වෙන්න නිවසක් නැති වුණා. ඒ නිසා ඔවුන්ට කන්න බොන්න දෙයක් තිබුණ නැහැ. ඔවුන්ට කියලා රස්සාව කරගන්නට පුළුවන්කමක් තිබුණ නැහැ. ශරීරයේ බොහොම සිව්මැලි කාලබල විනෝද වුණා. තමන්ගේ ප්‍රමාණය කියන එක දන්නේ නැහැ කොතනද කියන එක. මේ සකලවිධ දේවල් හමුෙහි පින්වත්නි
මේ අයගෙන් සියලු දෙනාම ඈත් වෙලා ගියා. මේක තමයි ඇත්තම තත්ත්වයේ ලෝකයේ දකින්න පුළුවන් තියෙන දේ. අවසානයේ දවුන් හිගමනට වැටුණා. බීදි දිගේ ඇවිදගෙන ගියා. එක දවසක් විහාරස්ථානිකට ආවා. විහාරස්ථානිකට ආපු වෙලාවේදී ඔවුන් ගොඩාක් කුසගෙන්නේ හිටියේ. භික්ෂුන් වහන්සේලා මේ දෙන්නට කෑම ටිකක් දුන්නා. බුදුරජාණන් වහන්සේක දැක්කා. ඒ වෙලාවේදී සඳහන් කරන මහණෙනි, ඔය දෙන්න දැන් හිඟා කනව අසරණව ජීවත් වෙනවා. හැබැයි මීට අවුරුදු ගණනාවක් ඉස්සෙල්ලා මේ නගරේ හිටපු සිටුපවුලකට අයත් මහා ධනියක් ඇතුව හිටපු අය. කුඩා කාලේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න නේතුව තරුණ කාලයේදී සුරාවට සූදුවට ලොල් වෙලා විශාල ධනියක් විනාශ කරගෙන අද ඉතාමත් අසරණ තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. මේ දෙන්න ගැන කල්පනා කිරීම ඇත්ත වශයෙන්ම අද කෙනෙකුට මිනිසෙකුට තමන්ගේ ජීවිතයේහි දුක්ඛිත තත්ත්වයකට පත් නොවි තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න හොඳ ආදර්ශයක් බවට පත් වෙන මේ දෙදෙනා අන්තිම දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ එතනදී අපිට පෑදලි කිරීමක් කළා පින්වත්නි, මිනිසෙක් ගිහි ජීවිතයේ හෝ වේවා, එහෙම නැත්නම් පැවිදි ජීවිතයේ හෝ වේවා, මේක පිළිවෙලකට සකස් කර ගැනීම, ආරක්ෂා කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. දැන් අර තාවේ හැටියට බලනකොට මේ දරුවන් දෙදෙනාගේ ජීවිතයට මෙවැනි තත්ත්වයක් උදා වීම සඳහා බලපාපු කාරණා හොයාගෙන බලනකොට මේකේ මූලිකම වැරද්ද තමයි දෙමව්පියන්ගේ වැරද්ද. දෙමව්පියන් ඒ කටයුත්ත තමන්ගේ දරුවන්ට නිසි ලෙස අවශ්‍ය කරන පදනම සකස් කරලා පිළිල කරලා දීලා නැහැ. අපි පසු ඒ ගැන තවදුරටත් විග්‍රහ කිරීමක් කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කොට වදාළේ, ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා, මිනිසෙක් තමන්ගේ ජීවිතය දුක්ඛිත නොවි අසරණ නොවි ජීවිතයේ යහපත් ලෙස ගත කිරීමට අවශ්‍ය කරන මූලික පසුබිම පසුතාලය කියන එක ගොඩනගා ගන්න අවශ්‍යයි. අප දන්නෝ අපේ ජීවිතයේ තුළ ඔයත්තන්ගේ ජීවිතයේ තුළ සැලැස්මක් ඇත්තේ නැහැ. දැන් අර පරණ සංස්කෘත කියමනක් තියෙනෙ, ශෛෂවී බ්‍යස්ත විද්‍යානං යෞවනේ විෂ යයිෂිනම් වාර දෙකේ මුනිවෘත්තිහි නං යෝගේ නාන්තයේ තනුත්ත ජාම්. ශිෂ්‍ය කාලයේදී ශිල්ප ශාස්ත්‍රය කෙනෙක් ඉගෙන ගන්නට ඕනේ. තරුණ කාලයේදී ගෘහ ජීවිතයක් ගත කරන්නට ඕනේ. මැදිවී එක්මා ගියාට පස්සේ මුනිවරයෙක් වගේ ජීවිතය ගත කරන්නට ඕනේ. අවසාන කාලයේ සියල්ලම අත්හැරලා යෝගියෙක් වගේ උසස් ජීවිතයක් ඇතුව මරණයට මුහුණ දෙන්නට ඕනේ. දැන් මේකෙන් හින්දුන්ගේ ජීවිතය පිළිබඳව තමයි මේක කියලා දුන්නේ. එතකොට ඒ බ්‍රහ්මචාරි ජීවිතයේ, තරුණ ජීවිතයේ, ගෘහ ජීවිතයේ, මැදිවියෙක් වුණාට පස්සේ තාපසෙක් වගේ ජීවිතය අවසන් කාලයේ ගත වෙන්න ඕන කියලා මේ කාරණාවදී සඳහන් කළාට, අපට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙන්නේ ජීවිතයේ අවසාන කාලයේදී අපිට තාපසයක විදියට ජීවිතයේ සියලු දේවල් අත්හැරලා දාලා වානප්‍රස්ථ වෙලා ජීවත් වෙන නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියන එක තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ දේශනාව කියලා කියන්නේ අපට අපේ ජීවිතේ පටන් ගන්න යම් තැනකද යම් අවස්ථාවකද ඒ තැන ඉඳලම මිනිස්සෙක් තමන්ගේ ජීවිතේ පදනම කියන එක සකස් කරගන්න අවශ්‍යයි. ඔන්න ඔබට ඒ කාරණාව පැහැදිලි කරනකොට අපි හොඳට තේරුම් ගන්න පුළුවන් දේශනාවක් තිබෙනවා. ඒ තමයි අපේ විසුද්ධි මාර්ගය. විසුද්ධි මාර්ගයේදී සඳහන් කරන කාරණා අතර මණ්ඩා කිද්ධාච වන්නාච බලාපඤ්ඤාච හායනා පබ්බහරාච පවංකාච මෝ මූහුව සායනා දස. මිනිසෙකුගේ ජීවිතයේහි අවුරුදු 100ක් ජීවත් වෙනවා යයි කියලා අපි උපකල්පනය කළොත්, ඔහුගේ ජීවිතයේහි උත්පත්ති ඉඳලා අවුරුදු 10න් 10ට මේක වෙන් කරලා වෙන් කරලා වෙන් කරලා දශක දෙයක් විදියට, දශක 10ක් විදියට, එහෙම නැත්නම් කොටස් 10ක් විදියට බෙදලා වෙන් කිරීමක් කියන එකක් සිදු කරනවා. මේක ඇත්තටම හරි අපූරු කාරණාවක්. මේක අපේ ජීවිතයේ තුළින්, ඔයත්තන්ගේ ජීවිතයේ තුළින් බොහොම ලස්සනට, බොහොම ගැඹුරු ආකාරයට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේක කොහොමද අපි දකින්නේ බලන්න. දැන් මේ කොටස් 10 මේ විසුද්ධි මාර්ගයේදී අපිට පෙන්වා දීමක් සිදු කරලා තිබෙනවා. මන්ද දසකය, ඒ වගේම ක්‍රීඩා දසකය, වර්ණ දසක, බල දසකය, පඤ්ඤා දසක, හායන දසකය, පබ්බහර දසකය, පවංක දසකය, මෝ මුහුව දසකය, සයන දසකය. මේක හරියටම අපි ලියලා විග්‍රහ කරලා බැලුවොත් එහෙම
මේ ගත කරපු මේ හැම ජීවිතයක් තුළදීම ධර්මය ශ්‍රවණය කරන ඔබ ඔබේ ජීවිතයේ පිළිබඳ හිතන්න කල්පනා කරන්න ඔය කියන දසක දහය තුළ අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක් මේ ස්වභාවයේ මේ තත්ත්වයේ කියන එක ඉතාමත්ම හොඳින් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. දැන් අපි තේරුම් ගනිමු මෙතනදී මේ මන්ද දශකය කියලා කියන්නේ මොකක්ද කියන එක. මන්ද දශකය කියලා කියන්නේ ඇත්තටම උත්පත්තියේ ඉඳලා අවුරුදු 10ක් දක්වා කාල පරිච්ඡේදය තමයි මන්ද දශකය විදිහට සඳහන් කරන්නේ. මන්ද කියන වචනේ සාමාන්‍ය තේරුම තමයි මද කියන එක. එහෙම නැත්නම් සුළු කියන එක. එහෙම නැත්නම් සුවල් අඩු මේ আদি අර්ථ ගණනාවක් සහිත පදයක් තමයි මන්ද කියන එක වචනේ. එතකොට මේ අවුරුදු පළවෙනි අවුරුද්දේ ඉඳලා අවුරුදු 10 දක්වා කියන කාල පරිච්ඡේදය දරුවන්ගේ ශරීරයත් ඒ වගේම සිතත් දෙකම නොමීරු තත්ත්වකින් පවතින නිසා තමයි ඇත්තටම මේ මන්ද කියන වචනය අපිට පාවිච්චි කිරීමක් කරන්නේ. දැන් ඔන්න මම විග්‍රහ කිරීමක් කරනවා ඔබ සියලු දෙනාටම මේක අතිශය වැදගත් කරණාවක්. හේතුව මොකද? අපි ජීවිතයේහි පදනම කියන එක සකස් වීම කියන එක සිදු වෙන්නේ අත් වශයෙන්ම අම්මගේ කුසෙහි කලලයක් හටගත් අවස්ථාවේදී. සංයුත්ත නිකායේ ප්‍රථම භාගයේ ඉන්දක සූත්‍රයේ කියවලා බලන්න. පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුද. මේ විදියට මේ මිනිසෙකුගේ ජීවිතයේහි අම්මා කෙනෙකුගේ කුසෙහි කලලයක් හටගන්න අවස්ථාව පිළිබඳව හරි අපූර්ව විග්‍රහයක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ විග්‍රහය තුළ පෙන්වුම් කරන කාරණාව තමයි පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදා කියන එක. මේ කලල අවස්ථාව කියන එක සාමාන්‍යයෙන් කලලය කියලා කියන එක විද්‍යාවේ යුගණන කාරණාවේදී සමහරට මාස මගේ දැනීමේ හැටියට මාස 6ක් විතර වගේ යනකම කලලය විදිහට සඳහන් කරනවා. මෙතනදී පෙන්නනවා ධර්මයේ තුළ සතියක පමණ කාල පරිච්ඡේදයක් මේ කලලයේ විදිහට සඳහන් කිරීමක් කරනවා. එතකොට අම්මා තාත්තා දෙදෙනෙකුගේ එකවීම තුළින් ඇතිවෙනා වූ විඥාන ධාතුව ඇතුල් වීම නිසා ඊළඟට පුතන්නේ මේ කලල අවස්ථාව. මේ කලලයක් අම්මා කෙනෙකුගේ කුසෙහි වැඩෙන අවස්ථාවේ ඉඳලම ඒ දරුවාට ප්‍රතිචි දරුවාට අවශ්‍ය කරන ජීව ගුණය කියන එක ලබා දෙන්න අවශ්‍යයි. ඉස්සර පැරණි ගම්පලාත්වල හිටපු අපේ අම්මලා Tamange කුසට දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේ යමල හරි පරිසං වුණා. යමල කනබොන දේවල් වලින් හරියට පරිසං වුණා. මේ වගේම කතා කරන දේවල් වලින් හරියට පරිසං වුණා. යනින ගමන ඇහැට දකින්න බලන දේවල් වලින් බොහෝ වෙලාවට පරිසං වීමක් සිදු වුණා. එතකොට ඒ වෙලාවේදී අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා අම්මල පරිණි අම්මල දෙවතාවක් සිල් ගත්තා. එකක් තමයි අම්මට සිල් ගැනීම සිද්ධ කළා. දෙවෙනි අවස්ථාව තමයි කුසෙින දරුවට පන්සිල් ගැනීම. පළවෙනි මතාවේ අම්මා පන්සිල් ගන්නවා. දෙවෙනි මතාවේ පන්සිල් ගැනීම සිදු කරන්නේ කුසෙින දරුවට. අම්මා සිතන සිතුවිල්ල කුසෙින දරුවට බලපානවා. අර ඇහි පියන් දොර ඇරිලා කියලා මස් සිඹුලගේ හරි ලස්සන කවි පන්තියක් තිබෙනවා කලල පුතේ කියලා. අම්මා කෙනෙක් Tamange කුසට දරුවෙක් පිළිසිඳ ගත්තට පස්සේ ඒ අම්මා තමන්ගේ කුසේ තියෙන කලලය නැති කරන්න ඕනෑයි කියලා. අපි කොටිම කිවොත් තමන්ගේ කුසට පිරිසිඳගත්ත දරුවා විනාශ කරන්න ඕනෑයි කියලා කියන නපුරු චේතනාවක් ඇති කරගත්තොත් අපි හිතමු උත්සාහ කිරීමක් කළොත් යම් දවසක ඒ දරුවා මේ ලෝකෙට බිහි වෙනකොට ඒ දරුවාගේ ජීවිතයේහි ඥානබල ශාරීරික රුධිර ධාතුව තුළ අම්මා හිතපු සිතුවිල්ලේ ඡායාවන් පේන්නට පුළුවන්කම තිබෙනවා. මනෝවෛද්‍යවරු හොයාගෙන තියෙනවා බොහෝ වෙලාවට ඔය පුංචි දරුවෝ සමහර වෙලාවට අවුරුදු 7-8 දරුවෝ පවා හරිම ප්‍රචණ්ඩයි. අමලතත්ල කියන දේවල් අහන්නේ නැහැ. වෙනත් කියන දෙනෙක් අහන්නෙත් නැහැ. දැන් එවැනි අවස්ථාවකදී හොයාගෙන යනකොට පේනවා මේ අම්මා මේ දරුවා කුසට පිළිසිඳගත්ත වෙලාවේදී දරුවා විනාශ කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ දරුවාගේ මේක දැනිලා තියෙනවා. ඒ ඥානවල තිබෙනවා. ඒ නිසා ඒ දරුවා ලෝකෙට උත්පත්තිය ලැබලා ටික කාලයක් ඉන්නකොට ඒ දරුවට දැනෙනවා දරුවටම මානසික සිතුවිල්ලක් ඇති වෙන ළමයාම දන්නේ නැහැ සමහර වෙලාවට.
හිසතුවිල් ඇවිල්ලා අම්මට තාත්තට එරෙහිව කතා කරන්න කටයුතු කරන්න බොහෝ වෙලාවට පෙළඹෙනවා. සමහර අම්මලා හිතනු ඇයි මෙහෙම කරන්නේ? මෙච්චර දේවලුත් කරලා මෙච්චර දේවලුත් කළ ඇයි මේ දරුවා මේ විදිහට අකීකරු? ඇයි මේ විදිහට අපිට කියන දෙයක් අහන්නේ නැත්තේ? දැන් මෙහෙම හිතනකොට කල්පනා කරනකොට පින්වත්නි හොයාගෙන උට පේන්නේ ඇත්තටම අම්මගේ කුස ඇතුළේ දරුවා පිළිසඳ ගත්ත වෙලාවේ සමහර අම්මයි තාත්තයි දෙන්නම එකතු වෙලා මේ දරුවා විනාශ කරන්න ඕනෑයි කියලා හැඟීමක් අදහසක් ඇති කරගෙන තිබෙනවා. ඒ නිසා කලලයක් හටගත්ත තැන කියලා කියන්නේ මිනිසෙකුයි ජීවිතයේහි සැලැස්ම හදාගන්න අවශ්‍ය කරන මූලික පසුබිම පසුතලිය ගොඩනැගෙන තැන. ඒ නිසා ගැබ්ගත්ත තරුණියෙක් තරුණියක් සිටින විට ඒ තරුණියේ අම්මා හරියට පරිසං වෙන්න ඕනේ. ඉස්සර කාලේ හරියට අපි ජාතක කතාවන් ඇහුවා. පන්සල් ගියා. සිල් රැක්කා. මේ අහන බලන දකින හැම දෙයක්ම තමන්ගේ ජීවිතය තුළ සීලේ වැඩෙන දේවල්. ඒ සීලේ වැඩෙන නිසා ඒ අම්මගේ රුධිර ධාතුවට එක දැනෙනවා. අම්මගේ කුස ඇතුළට මේක දැනෙනවා. ඒ කුස ඇතුළට දැනින්න 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 ලෝකෙට බොහොම පින්වන්ත දරුවෙක් බිහි වෙන්නට පුළුවන්කම තිබෙනවා. අම්මගේ සිතුවිලිත් දරුවගේ කර්ම ශක්තියත් දෙකම එකහුණාට පස්සේ සමහර වෙලාවට රටක් ලෝකයක් වෙනස් කරන්න පුළුවන් දරුවෙක් බිහි වෙනවා. ඔන්න බලන්න අපි උඩ ධර්මානුකූල අපි තේරුම් ගන්න ඕනේ මේ ජීවිතයේ ජීවය ආරම්භය අම්මගේ කුස ඇතුලේ තිබුණා නම් සත්‍යයගේ පිළිසිඳ ගැනීම එතන තිබුණා නම් ඒකට බලපානෝ අවිද්‍යාව කියලා කියන එක. නොදැනීම කියන එක බලනවා. තණ්හා මූලයේ කියන එක බලපාලා තියෙනවා. එතකොට මේ විඤ්ඤාණ ධාතුව තමන්ගේ ශරීරයට ඇති වෙලා මේ කලලයේ වැඩිගෙන වැඩිගෙන යන කාල පරාසය කියලා කියන්නේ මේක අතිශය වැදගත් කාල පරිච්ඡේදයක්. වරක් මට මතකයි එක්තරා රූපහානි නාලිකාවකදී අපි සාකච්ඡාවකට සම්බන්ධ වෙනකොට එක්තරා මහත්මයෙක් සඳහන් කළා එක්තරා විශ්වවිද්‍යාලයක තරුණ ආචාර්යවරයෙක් විශ්වවිද්‍යාලයේ ඉගෙනීම සිද්ධ කළේ වෙස්මුණු පිළිබඳව. වෙස්මුණු පිළිබඳව ඉගෙනීම කරපු මේ තරුණ ආචාර්යවරයා තමන් විවාහයට පත් වුණා. විවාහයට පත්වීමේදී මේ තරුණ බිරිඳට දරුවෙක් පිළිසිඳ ගත්තා. ගේ ඇතුළේ පුරාවටම ගහලා තිබුණේ වෙස්මුණු. මේ තරුණ බිරිඳට දකින්න පුළුවන්කම තිබුණේම වෙස්මුණු. දසමාසයක් කැවෑමෙන් දරුවෙක් ලෝකයට බිහි කරනවා. වෙස්මුණක් සහිත දරුවෙක්. අබ්බගත දරුවෙක්. ඔබ හිතන්න කල්පනා කරන්න ඔච්චර එහෙමනම් මේක මනෝවිද්‍යාත්මක විද්‍යට මේක ඔච්චර බලපෑමක් කියන එකක් ඇති වෙනවද? ඔබ ජීවත් වෙන පරිසරය බොහොම ලස්සනට තියෙනකොට ඒ ලස්සන පරිසරය තුර හරි අපූර්ව සුන්දරත්වයක් අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. සමහර ගෙවල් දොරවලට ගියපුවාම කිසිදු ප්‍රියමනාප ස්වරූපයක් ඇත්තේ නැහැ. ඒහෙත් ගස්කොලන් ටික ලස්සනට හිටවල සුද්ධ පවිත්‍ර කරලා පිළිවෙලකට බඩමුට්ටු ටික තියෙනකොට මේ හැම දෙයක් තුළින්ම මිනිස්සුකගේ මනසට පුදුමාකාර විදිහේ ප්‍රසාදයක් කියන එකක් පින්වත්නි ගොඩනැගීම සිද්ධ වෙනවා. ලෝකයේ දරුවෙක් බිහි වුණාට පස්සේ ඒ බිහිවිච්ච දරුවාට මූලික වශයෙන්ම කරන්න ඕන කියන දේවල් පිළිබඳව අපි බණ පොතේ කියලා දීලා තියෙනවා. අපි දන්න සිංහලවද සූත්‍රය අරගත්තට පස්සේ සිංහලවද සූත්‍රයේහි හරි අපූරු දේවල් තිබෙනවා. අද ප්‍රශ්නේ වෙලා තිබෙන්නේ තරුණ යුවලක් විවාහ ජීවිතයකට ඇතුළත් වුණාට පස්සේ ඒ ඇතුළත් වුණ දාට පහවදා ඉඳලම තමන්ගේ දරුවෙක් පුසට පිළිසඳ ගත්තොත් යම් වෙලාවකදී ඒ තැන ඉඳලාම නූපන් දරුවා වෙනුවෙන් උපන්න සහතික හදනවා. බොරු ගොතනවා. නොයිකුත් දේවල්. මේ හැම දෙයක්ම හිතන්න කල්පනා කරන්නට අම්මා බොරුවෙන් හිතනකොට වංචාවෙන් හිතනකොට කුසේ ඉන්න දරුවට මේ වංචා සාගත ස්වරූපය දැනෙනවා. තාත්තා වංචනික දේවල් ගැන කතා කරනකොට ඒක කුසේ ඉන්න දරුවට දැනෙනවා. ඉපදිච්ච ගමම්ම අපිට ධර්මයේ තුල කියලා දීලා තියෙන්නේ පුංචි කාලේදී දෙමව්පියන් අපි දරුවන්ට කියලා දෙන්නවන්නේ ලෝකයේ ගුණ ධර්ම පිළිබඳව කියලා දෙන්නවන්නේ. සමහර වෙලාවට ඔබ මේ ධර්මීය ශ්‍රවණය කරන කෙනෙක් බොහොම දුප්පත් කෙනෙක් වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඔබ මිලමුදල් නැති කෙනෙක් වුණාට මේ ලෝකයේ තුල වටිනා සම්පතක් Tamanගේ දරුවන් වෙනුවෙන් ලබා දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ සම්පත තමයි ගුණ ධර්ම ටික කියලා දෙන එක. අපිට බලන්නකො මේ බොහොම සූත්‍ර දේශනාවන් වල බොහොම සරල විදිහට පැහැදිලි කරලා තියෙන එක මේක පිළිවෙලකට තියෙන්නේ. අධ්‍යාපනයේ තුන්වෙනි තැන අපිට තියෙන්නේ. මුලින් අපිට පාපයෙන්
වලක්කන්නන ගුණධර්ම ටික කියලා දෙන්න ඕනේ. හතරින්ව දායාද ටික බෙදලා දීලා විවාහ කරලා දෙන්න ඕනේ. අපි කරන්නේ ලෝකෙට ඉපදිච්ච ගමම්ම දරුවෙක් අපි හොයනවා රස්සාවක්, අපි ස්පාසලක් හොයනවා, අපි රක්ෂණයක් දාන්න හොයලා දෙනවා. ඊළඟට කොයි හරි තැනකින් පර්චේස් 6-7ක් කරන් දාන්න ඕන කියලා හිතනවා. මේ ළමයා තාමත් වර්ධන වෙලාවත් නැතුව අනිකුත් භෞතික දේවල් සියලු දේවල් අපි ගොඩනගා ගන්න උත්සාහ කරනකොට හොඳම රක්ෂණිය තමයි, හොඳම රැකවරණය තමයි ගුණධර්ම ටික කියලා දීලා ධර්මය කියලා දෙන එක. එතකොට ඔබ හිතන්න, කල්පනා කරන අවුරුදු 10ක් යනකම් මිනිස්සුක ජීවිතය ගත වෙනවායි කියලා කියන්නේ ජීවිතේ තාමත්ම වැදගත් කාල පරිච්ඡේදයක්, නොමීරු කාල පරිච්ඡේදයක්. අවශ්‍ය කරන සියලුම ගුණධර්ම සහ මූලික පදනම කියන දේවල් පිළියෙල කරලා දෙන්න පුළුවන්, සකස් කරලා දෙන්න පුළුවන් කාරණාවක්. සමහර වෙලාවට අපේ බණ පොත්වල සඳහන් වන අපි අපාය පිළිබඳව සඳහන් කරනවා, ප්‍රේතාත්ම යක්ෂ ආත්මයන් පිළිබඳව සඳහන් කරනවා. අද මේ ධර්මයේ එපායයි කියලා කියන සමහර අය මේ සමහර සංකල්ප ඉතාමත්ම බොරුවක් විදිහට මිත්‍යාවෙන්, මිත්‍යා මත දේවල් විදිහට බැහැර කිරීමක් කරනවා. මේ සමහර සංකල්ප තුලින් පින්වත්නි, මිනිස්සුගේ ජීවිතයට අවශ්‍ය කරන මූලික සොයන් පාලනයක් කියන එකක් ඇති වෙනවා. පුංචි කාලේදී අපි බත් කන්න බැහැයි කියලා කියපුවාම අපේ අම්මලා කියපු දෙයක් තියෙනවා. ඒ කියපු දේ තමයි යකා මාමා එනවා බත් කෑවේ නැත්තම් කියලා. අද ඉන්න දරුවන් සමහර වෙලාවට කියන්නේ මම යකා මාමා ආවට පස්සේ බත් කන්නම් කියලා. අපි එවිනි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි ලෝකේ බුද්ධිමත් වෙනවායි කියලා කියන්නේ විවෘත මනසකින් හිතනවායි කියලා කියන එක ඉතාමත්ම හොඳයි. අපේ තියෙන වටිනාකම් පිළිබඳව, ගුණධර්ම පිළිබඳව තියෙන දේවල්, වැලියුස් කියන දේවල් පුච්චලයාගේ සොයන් පාලනයකට, සමාජ සොයන් පාලනයකට ඉතාමත්ම වැදගත් වෙනවා. උට මේ දේශනාවදී අපට පේනවා මන්දා කියන කාල පරිච්ඡේදයේ තුල මේ කාරණාවේදී මූලික වශයෙන්ම අපේ ජීවිතයට අවශ්‍ය කරන ආධ්‍යාත්මික පදනම කියන එක අපි සකස් කරලා දෙන්න අවශ්‍ය වෙනවා. ඊළඟට ක්‍රීඩා දශකය, අවුරුදු 11 ඉඳලා 20 දක්වා මේ කාල පරිච්ඡේදය විනෝදයට බර, ක්‍රීඩාවට බර, ඒ වගේම අපි ඉගෙන ගියා ගන්න කාල පරිච්ඡේදය ශරීරයේ උනත් කිසියම් ආකාරයක වෙනසකට භාජනය වන කාල පරිච්ඡේදය. දැන් මේ කාල පරිච්ඡේදය තුල ඇත්ත වශයෙන්ම ළමයෙක් විදියට අපි ඉගෙන ගන්න අවශ්‍ය කරන භාෂා ශාස්ත්‍ර ශිල්පාදිය සියලු දේවල් අපි ඉගෙන ගැනීම කියන එක සිදු කරන්න අවශ්‍යයි. මොකද මිනිස්සෙක් තමන්ගේ ජීවිතය තුළ ශිල්ප ශාස්ත්‍ර සහ සාහිත්‍ය කලාවන් ඉගෙන ගත්තාම තමයි මිනිසෙකුයි ජීවිතේට විනයක් කියන එකක් ලැබෙන්නේ. ආගම දහම ඉගෙන ගත්තට පස්සේ එතනින් ආධ්‍යාත්මික සුවයක් කියන එකක් ලැබෙනවා. කලාව සාහිත්‍ය මිනිස්සෙක් ඉගෙන ගන්නකොට ඒ තුළින් විනයක් ඇති වෙනවා. ලෝකයේ පිළිබඳව දකින්නට, බලන්නට පුළුවන්කමක් තිබෙනවා. මේකයි කියන්නේ විද්‍යා දදාති විනයන් කියලා කියන්නේ. ඒ නිසා මේ කාල පරිච්ඡේදයේ තුල තාමත්ම කැපවීමෙන් මහන්සියෙන් යුක්තව ඉගෙන ගැනීම මිනිස්සෙක් සිදු කරන්න අවශ්‍යයි. හැබැයි මේ ඉගෙන ගැනීම සිදු කරන අවස්ථාවේදී හොඳට මතක තියාගන්නට ඒ තාමත් වැදගත් වෙන්නේ මනුෂ්‍යෙක් ආගම ධර්මය කියන එකත් ඉගෙන ගැනීමට ඉතාමත් වැදගත් වෙනවා. පසුගිය සතියේහි උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. කුරුණෑගල මලියදේව විද්‍යාලයේහි වාණිජාංශයෙන් පෙනීලා ලංකාවේම ප්‍රථම ස්ථානීය ලබාගත් ඒ තරුණ දරුවා අන්තර්ජාලයට සටහනක් එක් කරලා තිබුණා. ඒ තමයි මගේ මේ උතුම් වූ සාර්ථක ජීවිතයේ සඳහා ඔහු ස්තුතිවන්ත භාවයක් ඇති කරලා තිබුණා. ඔහුගේ ජීවිතයේ සාර්ථකත්වයට තිබුණේ මුලින්ම තිබුණේ අටලෝ දහම මට කියලා දුන්න ආර්ය උතුමන් වහන්සේලාට මම නමස්කාර කරමි. ඔහු ප්‍රථමයෙන් ඒ ගෞරවය පිරිනමලා තිබුණේ ඒකයි. අන්න ලෝකයේ තුල තිබෙන්නා වූ අකම්පිත වීමේ ගුණය කියන එකේ දරුවා ඉගෙනගෙන තිබුණා. පුට්ටස ලෝක ධම්මේහි චිත්තං යස නකම්පති, ලාභ කීර්ති ප්‍රශංසා ඉදිරියේ නොසලී සිටිය යුතුයි කියලා කියන එක අපේ බුද්ධ දේශනාවේ සඳහන් කරන ඉතාමත්ම වටිනා වූ කාරණාවක්, වටිනා වූ දෙයක්. මේ දරුවා දැනගෙන හිටියා තමන්ට පළවෙනි ස්ථානයේ ලැබුණත් නොලැබුණත් තමන්ගේ ජීවිතය
අටලෝ දහමින් කම්පාවෙන්නේ නැහැයි කියලා. ඔහු දෙවිනියා උනායයි කියලත් මා විශ්වාස කරනවා. ඊතරම් ඔහු කම්පාට පත් වෙන්නේ නැහැ. ඔහු අන්තිමින උනායයි කියලා හිතුවත් ඔහු කම්පාට පත් වෙන්නේ නැහැ. මොකද හේතුව මේ ලෝකයේ තියෙන ධර්මතාව කියලා කියන එක ඒක දැනගෙන හිටියා. එනිසාම එම විද්‍යාලය පිළිබඳවත් ඒ දරුවා පිළිබඳවත් බොහොම ගෞරව බහුමානීයකට සඳහන් කරන්නේ සමස්ත දරු පරම්පරාවටම ඒ ප්‍රකාශය ඉතාමත්ම වටිනා දෙයක්. ලෝකයේ දැනුගත්කම් තියෙන මිනිසුන්ට බොහෝ දෙනෙකුට තමන්ගේ ආගම ධර්මයේ අමතක වෙනකොට ඒ වගේ විශිෂ්ට ගණයේ දරුවෙක් බිහි කරපු අම්මා තාත්තා බොහොම පින්වන්ත පිරිසක්. ඒ වගේ දරුවෙක් රට ලෝකයට රත්තරන් වටින දරුවෙක්. අවබෝධ කරගෙන තිබෙන දැනුම අවබෝධය කරගෙන තිබෙන දේ පිළිබඳව ඉතාමත්ම ප්‍රශංසනීය මට්ටමක තිබෙනවා. එතකොට මෙන්න මේ කියන කාල පරිච්ඡේදයේ අපි කොච්චර අපේ ජීවිතේ මහන්සි වෙනවද ගත වෙනවද? අවුරුදු 20ක් වෙනකන් නිදි වරජිතව සමහර කෙනෙක් ජීවිතේ ගත වෙනවා. ඒත් එක්කම අපි අවබෝධ කරගන්න අවශ්‍යයි මේ තරුණ මයස ඉක්ම වෙලා යනකොටම ඊළඟට ජීවිතේ තවත් කාල පරිච්ඡේදයක් උදා වෙනවා. ඒ තමයි වර්ණ දශකය කියලා කියන්නේ. අවුරුදු 21 ඉඳලා 30 දක්වා කියන කාල පරිච්ඡේදය ඉතාමත්ම වැදගත් කාල පරිච්ඡේදයක්. ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ගිහි ජීවිතයකට අවශ්‍ය කරන මූලික පදනම සකස් කරගන්න කාල පරිච්ඡේදය. විශේෂයෙන් විවාහක බිරිඳක් හෝ ස්වාම පුරුෂයෙක් Tamanට ගැළපෙන කෙනෙක් හොයා ගැනීම මේ කාල පරිච්ඡේදය තුළදී සිදු වෙනවා. විවාහයකට Tamanට කිසියම් කෙනෙක් හොයා ගැනීම කියලා කියන එක අපි ඉතාමත්ම කල්පනාකාරී වෙන්න ඕනේ. ජීවිතේ සැලැස්මක් හදාගන්නකොට මේ අලුත් අවුරුද්ද තුළ මේ දශක 10ක් පිළිබඳව විස්තර කරමින් මා පවතින්නේ ජීවිතේ කවදාහරි දවසක අපිට අඩන්ට වෙන්නේ නැතුව ශක්තිමත් විදිහට ජීවිතේ ගොඩනගන්න අවශ්‍ය කරන මූලික ධර්මතාවන් අපි තේරුම් ගන්න අවශ්‍යයි. විවාහයක් කරගන්නකොට අද අපි කේන්දර බලනවා. මා කේන්දර බලන එකට මුකුත් කියන්නේ නැහැ. නැකත් බලමින් කේන්දර බලමින් බොහෝ වෙලාවට සමහර අයගේ විවාහයන් බොහෝ සෙයින් ප්‍රමාදයට පත් කරලා සමහර වෙලාවට අවුරුදු ගණන් අවුරුදු 40 වෙනකම් 50 වෙනකම් ගෙවල් ලොටම නාක් වෙලා ජීවිතේ ගත වෙනවා. අපි කේන්දරත් බලමු. ඒත් එක්කම අපි අවබෝධ කරගමු කේන්දරයට වඩා මා ඔබට අවයෝජනා කරන්න සඳහන් කරන්නේ විවාහ වෙන දෙදෙනාගේ ජීවිතයේ තුල පිහිටිය යුතු සම සද්ධා සම සීල සම ඡාග සම පඤ්ඤා මේ වගේ ගුණධර්ම කොච්චර තියෙනවද? බඳින්න යන දෙන්න කොච්චර සිල්වන්තද? කොච්චර ගුණවන්තද? කොච්චර දන් දෙන්න සූදානම්ද? අත්තරීමේ ගුණයේ කෙනෙක් කොච්චර තියෙනවද? දෙදෙනා දෙදෙනාට කොච්චර අවබෝධ කරගන්න පුළුවන්කමක් තිබෙනවද? ප්‍රඥාවන්ත භාවය කියන එක කොච්චර තියෙනවද? මෙන්න මේ කියන ස්වභාවය මෙන්න මේ කියන தত্ত্বය දෙදෙනාගේම ජීවිතේත් වල කොච්චර ගැළපිලා තියෙනවද? 75%ක්වත් ගැළපිලා තියෙනවද? 65%ක් 70%ක්වත් ගැළපිලා තියෙනවද? එහෙනම් මං හිතනවා විවාහයට ගොඩක් සෝදුසුයි කියලා. ජීවිතේ වර්ණවත්ම කාල පරිච්ඡේදයන් තුල අපි දන්නවා බොහෝ වෙලාවට අපේ තරුණ දරුවෝ කොච්චර අතරමං වීමක් සිදිනවද? පසුගිය දවසක අපි දැක්ක අනුරාධපුර ප්‍රදේශයේහි වයස අවුරුදු 17ක් සහ 14ක් වෙච්චි දරුවෙක් සහ ශිෂ්‍යෙක් තරුණ දරුවෙක් සහ දේනියක් දවස් 3යි සම්බන්ධකම ඇති කරගෙන ගෙවල් වලින් විරුද්ධ උනායයි කියලා සීවිදී නසාගෙන තිබුණා. කොයිතරම්නම් ඛේදනීය තත්ත්වයක් අපේ රටේ තුල උදා වෙලා තියෙනවද? මේවට කවුද වග කියන්න ඕනන්නේ? අපේ අම්මලා තාත්තලාම නෙමෙයිද මේවට වග කියන්නවන්නේ? පුංචි කාලේ ඉඳලම මේ අවශ්‍ය කරන දේවල් මොන තරම් අපි දුප්පත් වුණත් දුප්පත්කම අපේ ප්‍රශ්නයක් නෙමෙයි. සමහර අය කියන්නේ අපිට කියලා දෙන්න වකිලා දෙන්න සල්ලි නැහැ කියලා. පන්සලකට දරුවෙක් ගෙනෙහිලා ලෝකේ රටේ ලෝකේ තියෙන තත්ත්වය කියලා දෙන්න සල්ලි අවශ්‍ය නැහැ. බණපදයක් අහන්න මිලමුදල් අවශ්‍ය වන්නේ නැහැ. පූජනීය තනක් පෙන්නලා ඒවට යම් යම් දේවල් දරුවන්ට කියලා දෙන්න සල්ලි අවශ්‍ය නැහැ. ඔබට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදියට මහා දායාදයක් දෙන්න නැති වුණත් ඔබට පුළුවන් නම් ඔබේ දරුවන්ට ඒ දායයේ දේ ලබා දෙන්න. ඒ හොඳටම ඇති. එතකොට අර තරුණ දරුවෝ අර විදිහට ජීවිත විනාශ කරගන්නකොට ඔච්චර දුකක් වේදනාවක් කියන එකක් දෙමව්පියන්ට දැනෙනවද? සමහර වෙලාවට අපි අම්මලා තාත්තලා දරුවෝ දිහා බලලා hina වෙනවට වඩා සතුටු කඳුළු හෙලනවට වඩා අඬන ප්‍රමාණය ගොඩාක් වැඩි.
අදත් මේ රාත්‍රි කාලෙදි මේ ධර්මී ශ්‍රවණය කරනකොට ඔබ ඔබේ දරුවා වෙනුවෙන් අඬන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒතකොට අපි අර තරුණ වයසේදී අපි තීරුම් ගන්න ඕනේ විවාහයක් කරගන්නකොටත් ගොඩාක් බොහොම කල්පනාකාරී විදිහට දේවල් සිද්ධ කරගන්න අවශ්‍ය වෙනවා. දෙදෙනාගේම ගලප ගන්නවන්නේ ಗುಣධර්ම ගලප ගන්න ඕනේ. විවාහ මංගල කටයුතු වලට පුදුම විදියෙ වෙහසක් මහන්සියක් දරලා අතිශය තමන්ට ඔරොත්තු නොදන ආකාරයට තරුණ දරුවෝ වියදම් කරනවා. මේ වර්ෂයේ තුල විවාහ මංගල උත්සව ගන්න තරුණ දූලා පුතාලට මම මේ කියන්නේ. අම්මලා තාත්තලට කියන්නේ. ඔබට මිල මුදල් තියනවා වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඔබේ බලපුලුවන්කාරකම් ඔබට පෙන්වන්න ඕනෑයි කියලා හිතනවා වෙන්නට පුළුවන්කම තිබෙනවා. සමහර වෙලාවට මිල මුදල් නැත්තේ නැහැ. එහෙත් තවත් කෙනෙක් කරන්නන් වාලේ තමන්ගේ විවාහ මංගල කටයුතු ආදිය සිද්ධ කරනවා. ලෝකේට රටට මිනිසුන්ට ණය වෙලා විවාහ මංගල උත්සව ආදී පවත් වෙනවා. විවාහ මංගල උත්සවයෙන් පසුව ඒ ණය ගෙවන්නට සෑහෙන කාලයක් මිනිසෙක් ඒව කැපකිරීම වියදම් කිරීම සිද්ධ කරනවා. අන්තර්ජාලයේ පුංචි කාටුණයක් දාලා තිබුණා. මට හිතුණා ඒකත් කියන්න ඕන කියලා. ඒක දරුවෙක් අහනවා තමන්ගේ තාත්තගෙන් තාත්තා තාත්තගේ විවාහ මංගලෙට කොච්චර වියදම් වුණාද? අනේ පුතේ මම දන්නේ නැහැ කොච්චරද කියලා. හැබැයි තාමත් මම ණය ගෙවනවා කියලා කියනවා. රටට ලෝකයට ණය ගෙවලා ණයයි වෙලා ඔය ගත කරන ওই ගත කරන අවස්ථාව මොහොත කොයි තරම්නම් નિરර්ථක දෙයක් බවට පත් වෙනවද? විවාහයෙන් පස්සේ ණයතුරුස් ගැන අනිකුත් දේවල් පිළිබඳව කල්පනා කර කර ඉන්නවා. Tamanta daruwek hada ganna taram manasika mattamak yatte ne. ඉපදෙන දරුවොත් යම් ආකාරයකට පීඩාවට අහුවිච්චි මන්ද මානසික මට්ටමින් යුක්ත වූ දරුවන් ලෝකයට බිහිවීම කෙනෙක් සිදු වෙනවා. ඒ නිසා ඔබ සරල විදියට හිතන්න. බොහොම සැහැල්ලු විදියට හිතන්න. දහස් ගණන් තමන්ගේ දෙමව්පියන්ගේ ධනිය වේදම් කරන්න එපා, විනාශ කරන්න එපා. ඔබ දුක් මහන්සියලා හරියම්බ කරගන්න දේවල් විනාශ කරන්න එපා. දවසකට දෙකකට ජීවිතයේ ඉදිරි කාල පරිච්ඡේදයන් තුළ සකස් කරගන්න අවශ්‍ය කරන මූලික පදනම ඔබට ගොඩනගා ගන්න පුළුවන්කම තිබෙනවා. පසුගිය අපි දවසක අපි දැක්ක සමහර තරුණ දරුවෝ පන්සල් වලට ගිහිල්ලා ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාදයෙන් මැද ඒ විවාහ මංගල කටයුතු ආදී සිද්ධ වුණා. ඒ නිසා තමන්ගේ ජීවිතය බොහොම සරල පැවැත්මකට අවශ්‍ය කරන දේවල් සකස් කරගන්න අවශ්‍යයි. තමන්ට වඩාත් යහපත් වූ ගුණධර්ම වලින් පිරිච්ච කෙනෙක් තමන්ගේ ජීවිතය සොයාගන්න අවශ්‍යයි. අර චවෝ චවාය සද්දින් සංවසති, චයෝ දේවියා සද්දින් සංවසති, දේවෝ චවාය සද්දින් සංවසති, දේවෝ දේවියා සද්දින් සංවසති. මේ චවෝ කියන වචනෙන් සාමාන්‍ය අර්ථවත් කරන්නේ මලමිනිය කියන එක. ගෙදරක මලමිනියෙකුයි දෙවියෙකුයි ඉන්නට පුළුවන්කම තිබෙනවා. මලමිනි දෙකක්ම තිබුණොත් කිසිදු වැඩක් ඇත්තේ නැහැ. එක්කෙනෙක් මලමිනියක් ගඳ ගහනවා, අනිත් එක්කෙනා දෙවියෙක්. ඒත් ගැළපීමක් ඇත්තේ නැහැ. පිරිමියා දෙවියෙක්, බිරිඳ මලමිනියක්. බිරිඳ දෙවියෙක්, සාමියා මලමිනියක් ගැළපෙන්නෙම නැහැ. දේවෝ දේවියා සද්දින් සංවත්සතේ දෙවියෙක් දෙවියෙක් දෙවඟනක් එක ජීවත් වෙනා වගේ ජීවත් වෙන්න නම් ඇත්ත වශයෙන්ම ලෞකික ජීවිතයේ තුල ಗುಣධර්ම වලින් පෝෂිත වෙච්ච දෙදෙනෙක්ම තමන්ගේ ජීවිතයට මුණ ගැහෙන්න අවශ්‍යයි. ඒක ඉතාමත්ම වැදගත් කරනාවක් බව ඔබට බොහෝම කරුණාවීයකව සිහිපත් කරනවා. බැඳගත්තුත් සමහර වෙලාවට මුළු ජීවිත කාලයෙම විඳවන්නට වෙනවා. ඒක සමහර වෙලාවට මුළු ජීවිත කාලයෙම මරණීය දඬනයකට නියමෙන තරම් දෙයක් බවට පත් වෙන නිසා අනුන්ගේ ධනයට, රූපයට, ඒ වගේම තමන්ගේ කුලයට, වංශවත් භාවයට, පරම්පරාවට, අයියා මෙහි, මල්ලි මෙහි, මහමම මේ, අම්මා රට, අහවල් රටේ, මේ රටේ කියලා මේවා හොය හොය කල්පනා කරනවට වඩා හරීම බෞද්ධයෝ විදියට අපේ ජීවිතය තුළ සකස් කරගන්න නම්, පදනම සකස් කරගන්න නම් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුකූලව අර සමසද්දා, සමසීල, සමචාග, පඤ්ඤා මේ ගුණධර්ම හොයන්ට, මේවා තමයි වටිනාම මුතුමෙණික් බවට පත් වෙන්නේ, මේවා තමයි හොඳම ධනෙ බවට පත් වෙන්නේ, මේවා තමයි තනතුරු, මේවා තමයි මිනිසු තුළ නැත්තිත් එහෙත් ඔබට හොයාගන්න පුළුවන්කමක් තිබුණොත් ඒ ජීවිතේ ඉතාමත් වැදගත් කාල පරිච්ඡේදයක් බවට පත් වෙනවා. බල දසකය සාමාන්‍යයෙන් කායික ශක්තියත් මානසික ශක්තියත් ඉතාමත් හොඳින් තිබෙන කාල පරිච්ඡේදය අවුරුදු 31 ඉඳලා 40 දක්වා කාල පරිච්ඡේදය. බල දසකය
හරියට මහන්සිල අපේ ජීවිතය තුළ වැඩ කරනවා වැඩ කරනවා වැඩ කරනවා. අවුරුදු 40 ඉඳලා 50 දශකයේ කියලා කියන්නේ ප්‍රඥා දශකයේ. අවුරුදු 20 25 30 35 ද තිබිච්ච දෙයට වඩා මිනිස්සෙක් කිසියම් ආකාරයක තැම්පත් වීමකට උත්සාහ කිරීමක් කරනවා. මේ කාල පරිච්ඡේදයේ තුල බොහෝ වෙලාවට යෞවන කාලය තුල තිබිච්ච අපේ විනෝදකාමී වැඩ කටයුතු අනිකුත් බොහෝ දේවල් අයින් වෙලා තැම්පත් භාවයකට හුරු වෙන්න හිතන කාල පරිච්ඡේදය. දැන් මොකද හිතෙන්නේ ඔබට මේ දේශනාව මෙහෙම කරගෙන යනකොට? අවුරුදු 50ක් යනකම් ඔබට හිතෙනවා අවුරුදු 50න් පස්සේ මිනිස්සුගේ ජීවිතය අපිට මුණ ගැහෙන්නේ හායන කාල පරිච්ඡේදයේ. හායන කාල පරිච්ඡේදයේ තුල හොඳට තේරුම් ගන්නට ජීවිතය අනිත් පැත්තට ගත වෙන කාල පරිච්ඡේදය. අවුරුදු 56 ඉඳලා 60 වෙනකන් කියන කාල පරිච්ඡේදය හායන දශකය. මේ කාල පරිච්ඡේදයේ තුල අපේ ශරීරය පිරිහීමට ලක් වෙලා කායික වශයෙන් මානසික වශයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් පිරිහීමට ලක් වෙලා අපේ ජීවිතය ගත වෙනවා. අවුරුදු 60 වෙනකොට අපේ ජීවිතේ බොහෝ දේවල් ගෙවිලා ඉවරයි. 60ක් විච්චි මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ එකතනක ඉඳලා කල්පනා කරන්න බලන්න තමන්ගේ ජීවිතයේ තුල මොනතරම් දේවල් උකහාගෙන තියෙනවද කියලා. තමන්ගේ ජීවිතයේ තුල තිබෙන ගොඩනගාගත් දේවල් මොනවද? භෞතික වශයෙන් ඔබ මිල මුදල් ධනය ගොඩනගාගෙන නැති. ඔබ කොතනක හරි ඉඳගෙන ලස්සනට ඔබේ ජීවිතේ පවත්වාගෙන යන්න ඕනේ කියලා හිතාගෙන ඔබ යාන වාහන සහ නොයෙකුත් දේවල් ගොඩනගාගෙන. දරු මල්ලු මුරුබුරු සීල දේවල් හදාගෙන. ඔබට ඔබ මොනවද සකස් කරගෙන තිබෙන්නේ? භෞතික වශයෙන් ලෝකයේ තුළ යම් යම් දේවල් ඔබ සකස් කරගෙන බලාගෙන ඔබ තියාගෙන හිටියට එසේ වුවත් අපට පේනවා ඔබට ඔබේ ජීවිතේ යමක් ගොඩනගාගෙන නැහැ. ඒ යමක් ගොඩනගාගෙන නැති තැන ඔතන තමයි අපේ ජීවිතේ වරද්ද ගන්නම තැන. අවුරුදු 60 ඉඳලා 70 කියලා කියන්නේ පබ්බහර දශකය. ඒ කියලා කියන්නේ ප්‍රාග් බහර කියලා කියන්නේ මේ ශාරීරිය නැමිලා කුදු වීමට පටන් ගන්න කාල පරිච්ඡේදය. සමහර අය නම් අවුරුදු 70ක් ගිහිල්ලත් බොහොම ලස්සනට නිරෝගීව ඉන්නවා. හැබැයි 60 පැනපු ගමන්ම අපි කියනවා නිකන් අපි අවලංගු කාසි බවට පත් වෙනවා. අනිත් පැත්තට හිමීට නැමින කාල පරිච්ඡේදයේ උදා වෙනවා. අවුරුදු 70 ඉඳලා 80 දක්වා කාල පරිච්ඡේදය පවංක දශකයේ විදිහට ධර්මයේ තුල සඳහන් කරනවා. ඒ කියල කියන්නේ මේ කාල පරිච්ඡේදයේ තුල නඟුලක් වගේ මිනිස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් නැමිලා ගතවන කාල පරිච්ඡේදය. අපිට මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛක්ඛන්ධ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා තිබෙනවා නම් ඔබ කියවලා තිබෙනවා නම් මේ කාල පරිච්ඡේදය තුල වෙනකොට අපේ ශාරීරිය තුල ඇති වෙන වෙනස් වීම තාමත්ම හොඳින් මනවින් අපිට අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. මෝමුහුව දශකයේ අවුරුදු 81 ඉඳලා 90 දක්වා කාල පරිච්ඡේදය සිහි මුලා වෙච්ච කාල පරිච්ඡේදය. ඔබ නිතරම කියන දෙයක් තියෙන අපේ ජීවිතය තුල ඒ තමයි මට දැන් සිහි කල්පනාව නැහැ කියලා කියන එක. අපි කාපු වීපු දේවල් සහනිකුත් දේවල් බොහෝ දේවල් අමතක වෙනවා. තමන්ගේ දූ දරුවෝ අමතක වෙනවා. ඥාතීන් අමතක වෙනවා. එතකොට අපේ මේ ඉන්ද්‍රියන් පරිපාකයකට පත් වෙලා ජීවිතේ ඉතාමත්ම දුර්වල තත්ත්වයකට පත් වෙන කාල පරිච්ඡේදය. සයනා දස මිනිසෙක් අවුරුදු 91 ඉඳලා 100 දක්වා උදාවන කාල පරිච්ඡේදය. පුංචි කාලයේදී අපේ ජීවිතේට යම් යම් දේවල් ඉපදුනාට පස්සේ අපි එකතු කරගත්තා. පුංචි දරුවෙකුට අන්දන පළඳින දේවල් නොයෙකුත් දේවල් තිබෙනවා. අවුරුදු 80 පැනපු ගමන් නැවත වතාවක් අපේ ජීවිතේට ඒ වගේ දේවල් ලං කරගන්න සිද්ධ වෙනවා. අවුරුදු 60න් පස්සේ අපේ ජීවිතේට විවිධ තෙල් බිහිත් වර්ග අපේ ජීවිතේට ලං කරගන්න සිද්ධ වෙනවා. මේක දුන්නක් වගේ චක්‍රයක් වගේ කැරකිලා මේ ගත කරන ජීවිතය තුළ හැම කාල පරිච්ඡේදයක් තුළදීම මිනිසෙක් විදිහට අපි උත්සාහ කරන්නේ බොහොම සතුටින් සන්තෝෂයෙන් මිනිසෙක ජීවිතය ගත කරන්න. එහෙමනම් ඒකට අවශ්‍ය කරන මූලික අවබෝධයේ මූලික සැලැස්ම පදනම මොකක්ද කියන එක අපිට ධර්මයේ තුල කියලා දීලා තියෙනවා. මිනිසෙක් තමන්ගේ ජීවිතය තුළ සතර සතිපට්ඨානෙ වඩන්න උත්සාහ කරනවා නම් සිහි කල්පනාව කියන එක හැම වෙලාවක් තුලදීම මිනිසෙකුට අවශ්‍යයි. අපි දන්න අවුරුදු 60න් 70න් පස්සේ බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය තුළ විලාප කියමින් පවතින දුකින් පවතින්නේ.
ලෝකයේ පිළිබඳව හරියට කම්පා වෙනවා, දරුවන් පිළිබඳව කම්පා වෙනවා, තමන්ගේ අසරණකම පිළිබඳව කතා කරනවා, නොයිකුත් දේවල් සිද්ධ කරනවා. සමහර වෙලාවට ඔබට ඔබේ ජීවිතයේ දරුවන්ට එපා වෙලා, ඔබට ඔබේ ජීවිතයේම එපා වෙලා, මේ විදිහට මහා අර්බුදකාරී තත්වයකට මිනිස්සුක ජීවිතේ පත් වෙනවට වඩා බුදුරජාණන් වහන්සේගේ ධර්මී කියලා කියන්නේ අපිට කොච්චර වටිනා දෙයක්ද? භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ කියලා කියන්නේ හොඳ කොච්චර කල්යාණ මිත්‍රයෙක්ද අපේ ජීවිතේට? මේ ස්වභාවයේ தත්ත්වය හොඳට ආවද කරගෙන අම්මගේ කුසට කලලයක් හටගත් තැන ඉඳලම සැලැස්මක් පිළිබඳ අපේ ජීවිතය තුළ හිතන්න පුළුවන් කාරණාවන් ධර්මයේ තුළ තිබෙනවා. ධර්මයේ හොයන්ට, ධර්මයට ලංවෙන්ට, ධර්මයේ තුලමයි අපේ ජීවිතේට සැනසීම තිබෙන්නේ. ඊට එහාට දෙයක් ලෝකෙ අපිට දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඔබට මේ උතුම් වූ දේශනාව තමන්ගේ ජීවිතයේහි ප්‍රඥාව පහළව කර ගැනීම සඳහා වඩාත් ශක්තිමත් පදනමක් බවට පත්වේවායි කියලා අපි මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරන්න කැමැති. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි.